අයියට තරහා යනවද? අම්මේ ඔව් බුදුමම්මෝ ඔව් අක්කී බොයෆ්‍රෙන්ඩ් කීයක් හිටියද? කීයක් හිටියද? ඩොන් අයියේ ඔයාගේ කොච්චර ලකුයිද? ඔවා කියන්නකො. හොඬ විකාර. අක්කව දැක්ක ගමන් හිතුනේ මොකද්ද? පට්ටකද? हेलो කොහොමද හැමෝටම ඔන්න අපි ඔයගොල්ලෝ බලන් හිටියේ වීඩියෝකින් ආවා හැමෝම බලන් හිටින අපේ Q&A වීඩියෝ එකක මොකද අපි Q&A වීඩියෝ එකක් දානවා කියලා අපි අර ටීම් ඔඩිෂන් එකට ගිය එකක් දාලා තිබ්බම හැමෝම හල තිබ්බ කෝබලගේ ඉතින් අර ආදවන Q&A එක අද කරනවා අපි නම් බලමු මොනවද ඔයගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න කියලා ප්‍රශ්න මං අපි ගාව තියෙනවා අපි මොනවද කියලා බලමු අපි හැම ප්‍රශ්නෙකම කියන ඔයගොල්ලෝ මොනා අහලා තිබ්බත් මොන හැමදේම අපි උත්තර දෙනවා බලමු YouTube එකේ තමයි මුලින්ම මුලින්ම තරුෂි පබසර කියලා කියන්නේ තමයි මුලින්ම තරුෂි පබසර මට ඉතින් ලව් ස්ටෝරි එක තමයි ලව් ස්ටෝරි එක අපි අනිවාර්යෙන් වෙන වීඩියෝ එකක් ගන්න මොකද ඒක කියන්න දේවල් ගොඩක් තියෙනවා ද ලව් ස්ටෝරි එක ලව් ස්ටෝරි ගන්න ඉපා කියලා මේ කියන්න කලින් ලව් ස්ටෝරි එක කියන්නේ අපි දැන් ලව් ස්ටෝරි කියන්නේ කිය තනේ ප්‍රශ්න එකකටවත් අපිට උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. තව කියන්නේ මේ වීඩියෝ එක යනවා පැය දෙකක් විතර. ඒ හින්දා ඒක දාන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ලව් ස්ටෝරි එක අපි වෙනම වීඩියෝ එකකින් ගේන්න. මම අනිවාර්යෙන්ම ලබනවා. ඊපස්සේ ඉමාෂි අහලා තියෙනවා කවදද මැරි කරන්නේ? වාටි ඉන්වයිට් කරන්න නම් නේ. දැන් මැරි කරන්න. අයියෝ නෑ බොරු බොරු මේ දැම්ම නෑ මේ ඔයා වීඩියෝ එක කරද්දි මොනවල් හදන්න එපා මම වීඩියෝ එක YouTube එකේ බලද්දී තාම මම දන්නේ මේ මානසික මොනවල් හදලා කියන්නේ එදාර මම මේ මොකද අර ස්කින් කියර් රූටින් එක කරනකොට මොනවල් හදලා මම දන්නේවත් නෑ මම හැදුවේ නෑ මේ කඩේ පිස්සු මේ අපි කියන්නම් ලබුණාම දැම්ම නෑ දැන් මම වැඩි කරන්නේ නැහැ තාම දහසක් මම එහෙම ඩේට් එකක් කියන්න තරම් අපි හිතාගෙන නෑ මම මේක වැඩි කරන්න කියලා නෑ लव स्टोरी एक ओने अनिवार्य गेन वाला करती हूँ निकी है ऐके टे मनोहरी कर ला दे इन्हें नेचुरल है ऐके दे नेचुरल ना अयो इप्पाने बाल्ले को गे ना शीट्स बाल्ले को नेचुरल ना नहीं मैं आगे कोंडे मागे कोंडे टा मुकुट कर ला ना है क्या वाने अलसना ही मैं मागे कोंडे टा मुकुट कर ला ना है नेचुरल है आ ඔය කපන වලේ කරනවා කපන දේවල් විතරයි කරන්නේ කොණ්ඩේ හදලා නැහැ මොනවත් කරලා මේ උපන්දායි ද මේ කොණ්ඩේ තමයි රවීෂා ඔය දන්නගේ ආදරේ පටන් ගත්තේ කවද්ද කවද්ද දවස අපි දැන් ආදරේ කරන්න පටන් ගත්තේ කියන්නේ මම්මයාට ආදරේ කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් වෙනවා මෙයා ආදරේ කරන්න පටන් ගන්න නම් මං ආදරේ කරන්න පටන් ගත්තා අවුරුද්දට. ඔරිජිනල් එක කොහොමද? එතකොට ආදරයක්ද කැමැත්ත? නෑ ආදරේ. ජනවාරි 3. මම පටන් ගත්තේ 2021 නේ. 2021 ජනවාරි 30 ඉඳන් තමයි මම ආදරේ කරන්න පටන් ගත්තේ. මෙයා මට ආදරේ කරන්න පටන් ගත්තේ 2021 දෙසැම්බර් 31ද? ඔව්. ඔව් දෙසැම්බර් 31. දෙසැම්බර් 30 නේ 30 වගේ ඔව් 30 31 ඒ වගේ දෙසැම්බර් මාසේ කොහොම හරි ඒ කියන්නේ ඔව්
අවුරුද්දක වෙනසක් තියෙනවා. මම ජනවාරි 30 මෙයා දෙසැම්බර් 31. 31 කියන්නේ මාස 11ක්. ඔව්. අපි කියන්නේ මම අපි දෙන්නම ආදරය කරන්න පටන් ගත්තේ තින් අර දෙසැම්බර් 31න් පස්සේ. ඊට කලින් මම තනියෙන් ආදරය කළා. ජොබ් එක මොකද්ද? නේම් කියලා කෙනෙක් කියන්නේ. ජොබ් එක මම කරන්නේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්. මම හවුස් වයිෆ්. මම ඇත්තටම ජොබ් එකක් කරන්නේ නැහැ. මම ගෙදර ඉන්නේ. ලව්ස් අනු ඩිසිල්වා ලව් ස්ටෝරි එක නම් ඕනෑක් කියන් අයියා ලව් යූ ටු. Thank you. මේ ලව් ස්ටෝරි එක ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ නෙමෙයි. මේ අපි ඉක්මනටම දාන්න ඕනේ. ඊළඟ නෙමෙයි. අපි අනිවාර්යෙන් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ ලව් ස්ටෝරි එක දෙන්න. කියන මොකද ඒක ටිකක් දිග වීඩියෝ එකක් වෙනවා. රුෂාන් ඔය දෙන්න මුලින්ම හමු වුණ හැටි කියන්න ඔක ලව් ස්ටෝරි එක. ලව් ස්ටෝරි එක කියන්න බෑ. මුලින්ම හම්බෙච්ච විදිය කියන්න. ඒ කියන්නේ මම යාව මුලින්ම දකින්නේ මෙම නිකිත කියලා කෙනෙක්ව දැනගන්නේ ඔඩිෂන් එකක. ඉතින් පැජන්ට් එකක ඔඩිෂන් එකකදී. ඉතින් ඒ වෝටර් සේජ් එකේ දෙසැම්බර් ජනවාරි 2021 ජනවාරි 30 ඔඩිෂන් එකට මම ඇවිල්ලා හිටියා. ඉතින් එතනදී මම යාව දැක්කා. දැක්ක ගමන් මට මොකද්ද මොකක්ද වුණා එකපාරට. ඉතින් ඒ වෙච්ච දේ තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. ඒතර මට එහෙම ලොකුවට දැන් මට එතන ඉන්න කාවත් එහෙම ලොකුවට මතක නැහැ. මා කියන ඔඩිෂන් එකකට මම ගියා. ඒතර මම ඒ පැජන්ට් එකට මම යන්නවන් නෙමෙයි හිටියේ. මගේ යාළුව තමයි මගේ නම දැම්මේ. කොහොම හරි ඉතින් සමහරට අපි දැන් හම්බෙන්න ඉන්න ඉඳ මම පැජන්ට් එකට යන්නත් ඇති. ඉතින් මං එදා ගියා මේ මල්ලිත් එක්ක. එයාට මල්ලිට යන්න උවමනාවට මේ මල්ලිත් එක තමයි වෝටර් සේජ් එකට ආවේ. කොහොම හරි මමත් පැජන්ට් එකට ආවා. අපි සිලෙක්ට් වුණා අපි දෙන්නම. අපි දෙන්නම සිලෙක්ට් වුණා. ඉතින් මම මෙයාට කැමැත්තෙන් ඉඳලා ඊට පස්සේ අන්තිමට කොහොම තමයි සෙට් වුණේ. මම දන්නේ නැහැ. ඒ කියන්නේ මට අපි කියන්නේ ඔඩිෂන් ගිහිල්ලා පස්සේ රියර්සල්ස් තියෙද්දි තමයි මම මෙයාව දැක්කේ. මෙයා මාව පළවෙනි දවසේ දැකලා තිබුණා. ඉතින් මෙයාව දැක්ක පළවෙනි දවසේ තමයි මම මෙයාට කැමති වුණේ. ඉතින් අපි මුලින්ම හම්බුනේ එතන පැජන්ට් එකේදී. මම මුලින්ම මෙයාව දැක්කේ ඔඩිෂන් එකේදී. පැජන්ට් එකේදී තමයි ඉතින් අපි දෙන්න අඳුරගත්තේ. හරි. ඊළඟ ප්‍රශ්නේ හසිනි. ඔයාලා දෙන්නගේ වයස් පරතරය. අපි දෙන්නගේ වයස් පරතරය මාස ගණන් තියෙන අපි දෙනම සේම් ඒජ්. මාස 3යි. මාස 3යි. ඔයාලගේ ඉස්කෝලේ කියන්නකෝ අයියේ අක්කේ. මෙයාගේ ඉස්කෝලේ DMC කියන්න මුල්ලු එක. D-Masonet College කදාන. මගේ ඉස්කෝලේ තමයි සෙන්ට් ජෝසෙෆ් ගර්ල්ස් ස්කූල් නුගේගොඩ. නිකිල් අහලා නිකිල් චමුදිත අහලා අයියා බොනවද කියලා. මම මට මගේ මට වඩා අයියා බොනවද කියලා දන්නේ ওই ප්‍රශ්නේ අහපු කෙනාම තමයි. නෑ නිකිල් චමුදිත මෙහෙමයි ඔයගොල්ලෝ බොනවා නම් ඒ දේ කරන්න එපා. මේක ඇත්තටම අපිට හොද නෑ. සාමාන්‍යයෙන් අරක්කු කියන්නේ අපිට ඇඟට හොද දේවල් නෙමෙයි. ඒ හින්දා ඔය මම නම් මේ මද්දසාර කියන දේවල් මම කවදාවත් කටේවත් තියලා නැහැ. මම ඔය සුවදවත් බල්ලා නැහැ. ඉතින් මම ඔයගලන්ටත් කියන්නේ මේ වීඩියෝ එක බලන මගේ ආදරණීය යාළුවන්ට මම කියන්නේ ඔවා කටේවත් තියන්න එපා, බොන්න එපා, දෙයියනේ මත්ද්‍රව්‍ය බොන්න එපා. හොඳ නැහැ. මගේ වීඩියෝ එක පෙන්නන්න. තරුණ ජීවිත අපරාධ නේ. මගේ වීඩියෝ එක පෙන්නන්න. වීඩියෝ ඕන නැහැ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අර මෙයාමන. හයි එපා මිස්සු. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ මහේෂ් ලව් ස්ටෝරි එක ඒක දෙන්න. බෝයිගේ ජොබ් එක මම කරන්නේ බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්. ඒ කියන්නේ ඔය ඉදිකිලින් රජේ. බෝයිගේ විස්තර මොනවද වුනේ? මං ගැන විස්තරයක් කව කියලා. මෙයාගේ නම තමයි ඩොන් කවිදු. වයස 23යි. ඉන්නේ කඩවත. රූමත් හැඩරුවත් බොබොදු කොවි බොදු. එතකොට මගේ ලග්නේ දනු. එතනින් ගියාම මම ඉපදිලා තියෙන්නේ දුදේ රිට්‍රි ආර්යාල අමාරෝහලේ. උදේ නෙමෙයි දවල් 1:30ට වාට්ටුව මොකක්ද කියලා මට මතක නැහැ. මට ඒ වෙලාවේ බලාගන්න බැරුව ගියා ඒක. එච්චර
जॉब करना මම කරන්නේ මෙයා කරනවා පෞල් විස්තරත් දැනගන්න කැමති අපි ගොඩක් කැමති ඔය දැනට thank you පෞලේ විස්තර මෙයාගේ පෞලේ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි මෙයයි ඉන්නේ අපේ ගෙදර ඉන්නේ ඔව් මේගොල්ලෝ ආතම් මට බල්ලෙක් ඉන්නවා අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි මල්ලි මට බල්ලෙක් ඉන්නවා औवृद्ध एक दिन अभी मेरे वीडियो की मांग किया ना मुझे दे सिंधिया एक मारु कथा नोवरेली ये दिया हुए नोवरेली एक होता कथा वाते ना पास वीडियो की गेम ना टीडी टीडी निरंजी ना इलाके प्रश्न हाल दिए टीडी हाल दिए ने आपकी को है द मैं आई ने हो कांदर मांगी ने हो कांदर थाला तो बड़ा पारे हो कांदर प्यूमिका लव स्टोरी की अन्नको अनिवार्यं कियनवा लंकन गर्ल योर प्रोफेशंस मामा गेदर मैं मामा कंस्ट्रक्शन करने मगे जॉब देगा पावनी इशारा वो अलग ही लव स्टोरी के की अन्नको आई कावर लव स्टोरी क्या निकूट गान में ने पाम यार कैसे लव स्टोरी के तीन अतरम दें कपल का यूट्यूब करने को गुड़ा का क्या मतलब लव स्टोरी का पिदने को हम तो हम बोलने में देना गाने तमे का इतना अनिवार्य है कि हिंदू आप ही बिना में वीडियो का गेना वा में एक अट एक अट एक आया पिदने उत्तर देने ते आखिर ये आये के जॉब्स का लिंक हुआ आखिर आये के क्या मतलब क्वालिटी एक मम्मी आगे क्या मैं तीन में क्वालिटी एक आ क्वालिटी एक आ मैं आई थिंक केयरिंग एक क्वालिटी करे मम्मी क्या मैं ती एक ते करने क्या नहीं करती ने एक ऐटा मैं गोड़ा क्या मैं ती आइए आपका क्या हमें देखो क्वालिटी एक हाँ एक नहीं मैं आगे हमें देखा था मैं तीन क्या मती हमें विशेष का केला क्या न अवंकाई ये उपकोम आती क्या ना अवंकाई क्यों अवंकाई अवंकाई क्या नहीं मैं बोरु करने नहीं क्या नहीं एक नहीं अवंकाई ना वो अवंकाई अवंकाई हेशी लव स्टोरी अनिमार देना अविष्क ओय देना कैमतिम लिविंग टुगेदर एंगेज मैरी मे तुने मुकाद मुका कराना दी सेल्लम लिविंग टुगेदर एंगेज मैं लिविंग टुगेदर लो मामे एंगेज मगे हाइट पहाई तुना देखा ये वाली देखा अपने में पहाई तुनाई हाथराई मैदे नया नया हाथरे टाडू ही पहाई देखा किधर इशानी
අක්කගේ අයියගේ වයස අපි දෙන්නම same age අවුරුදු 23යි දෙන්න හම්බෙන්නේ කොහොමද පවුල විස්තර අපි දෙන්න දැන් answers දුන්නා එකට තත්සරණිය අහලා දෙනවා නිකීට කැමති වුණ හේතුව ඒක මුලින්ම කියන්න ඕනේ මෙහෙමයි මට මම යාව මුලින්ම මං කිව්වේ මම දැක්කේ බෝල්ඩ් සේජ් එකේදී ද ඔඩිෂන් එකේදී මම ඒ කියන්නේ මට මම සාමාන්‍යයෙන් එහෙම ලොකුවට ඒ කියන්නේ මට දැන් කෙල්ලෙක් ඕනේ මට කවුරුහර කෙල්ලෙක් ආවා එහෙම වුමන් ලොකුම වුම මට ඒ කියන්නේ ෆෑග් එකකට යන වුමනාවක් තිබෙත් නැහැ මුලින්ම නමුත් එක එදා අර අපි මං හිතනවා අර අපි හැමෝගෙම හිතේ තියෙනවා පොඩි නිකන් අර රූපයක් ඇදිලා නිකන් තවනිය කැරක් කියන නිකන් ගති ගුණත් එක්කම ඒ මේ වගේ ගතිගුණ තියෙන මේ වගේ රූපයක් තියෙන කෙනෙක්ට තමයි මම කවදාහරි කැමති වෙන්නේ අර මගේ නිකන් අර ඩ්‍රීම් ගර්ල් වගේ ඒ කියන්නේ මේ වගේ කෙනෙක් තමයි මම කැමතිම හැබැයි කවදාවත් හිතන්නේ මේ ඒ වගේම එක්කෙනෙක් හම්බෙයි කියලා නමුත් අපිට අර අපේ හිතේ ඇත්ත රූපයක් තියෙනවනේ ඉතින් මට මේ විදිහම මේ ඔක්කොම මම කැමති දේවල් මම කැමතිම විදිහේ එකක් මම කැමතිම විදිහේ පාට එතකොට ඒ ලස්සන එතකොට අර මම කැමති ගතිගුණ ඔක්කොම තියෙන කෙල්ලෙක්ව තමයි මම අර මුලින්ම දැක්කේ මම මුලින්ම දැක්ක ගමන් මෙයාගේ ගතිගුණ දන්නේ නැහැ හැබැයි අර මෙයාව දැක්ක ගමන් මෙයා අදින පළදින විදිය විනායත් එක්ක කතා කරන විදිය ඒ කියන්නේ ඉඳගන්න විදිය පවා ඉන්න විදිය ඒ ඔක්කොම අපෙන් අර පොඩ්ඩක් ජජ් කරලා මම මෙයාව දෙවනි දවසේ දැක්කට පස්සේ කතා කරපුවාම කතා කරන්නේ කොහොමද ඉතින් ඒවත් එක්ක තමයි මම කැමති වුනේ කැමතිනේ කියන්නේ නේද මේ කැමති වුන හේතු හැබැයි මුලින්ම මම ඒව දැක්ක ගමන් හිතුවේ පොඩ්ඩක් අර එහෙන මෙයා එන පොෂි ඉන්න එක ඉන්න එහෙමයි විදිහ තමයි මම මුලින්ම ඒව දැක්කේ මෙයා පොඩ්ඩක් ඒ වගේ හැබැයි කතා කරලා බලපුවාම එහෙම නෑ හරි ෆ්‍රෙන්ඩ් මම පොඩ්ඩක් කතා කරනවා අඩුයි දැන් ඔයා ඒගොල්ලෝ හිතනවා ටිකක් කට්ටියර අම්මක් වෙලා කතා කරනවා කියලා මම හිමීට එතනින් මාරු වෙනවා අර මම පොඩ්ඩක් බඩි සෝෂල් නෑ ඒක තමයි ප්‍රධානම දේ ඉතින් අර මම මේ මම යාගේ ගතිගුණ වලට මයාගේ රූපෙට ඔක්කොටම මට එකපාර මට හිත ගියා. ඒ කියන්නේ මම ඒ වෙනකන් මට වන්තන අවුරුදු ගානකින් මට මේ ෆේ එකක් තිබිලවත් එහෙම මුකුත් නැහැ. අර මට එහෙම ඒ ෆේ එකක් ඕනෙම නැති වෙලාවක මම හිතන්නේවත් නැති වෙලාවක තමයි ඒක එකපාරට වුනේ. ඉතින් මුලින්ම ඒව දැක්ක ගමන් අර මයාගේ රූපෙටයි අර මගේ හිතේ තිබ්බ අර මට ඩ්‍රීම් ගර්ල් වගේ මගේ හිතේ තිබ්බ රූපෙ මම එකපාරට දැක්ක. ඉතින් ඒක දැක්ක ගමන් මට හෙන ආස හිතුණා ඇඩික්ට් වුණා ඒක. කතා කරලා ඉතින් අපි දෙන්න පොඩක් මුල් කාලේ හිටියා මම එතකොට දැන් එතකොටත් මෙයා මේ ඔය අපි දෙන්න කතා කරද්දී එහෙම පොඩක් මම අර රිලේෂන්ෂිප් එකට කැමති නෑ වගේ පෙන්වලා දුනා මෙයා මාව ඉවසගෙන හිටියා මට තේරුණා අර මගේ සිටුේෂන් එක මෙයා ගොඩක් තේරුම් ගත්තා ඒ කියන්නේ මේවා නියමයි හරි ඒ කියන්නේ මං අහපු කර දැන නෑ කැමතිලා තියෙන්නේ හරිද කොල්ලන් දෙන්න දෙන්න බලන්නේ මේවා ගිව මුංගතලේ දාගන්න ලේසි මෙයා මාව මං කොච්චර කැමති නැති වුණත් මෙයා අර මං බෑ බෑ කියන පාර මාව විසන් හිටියා මං අර කොහොමද ඒකට තමයි මං කැමති වුණේ මනීෂ අහලා තියෙනවා අලුතින් ක්‍රිස්තියානි රිලිජන් එකට ජොයින් වෙන්නේ කොහොමද මම ක්‍රිස්තියානි ඒ වුණාට අපි එහෙම අලුතින් ජොයින් වෙන්නේ කොහොමද කියන එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ මම මේ ක්‍රිස්තියානි ජොයින් එකට ගියාර මම කැතලික් ඒ වුණාට මම ගිහිලා තියෙනවා ඊළඟට ප්‍රශ්නේ තමයි දේශාන්ති අයියගේ ජොබ් එක මොකද්ද කන්ස්ට්‍රක්ෂන් ඩොන් ෆුල්ලි ෆුල්ෆිනෝවා ඩොන් අයියේ ඔයාගේ කොච්චර ලකුයිද විහිළුවට ගන්න එපා මම මේ සීරියස් අහන්නේ ඒක මෑගින් අහ ප්‍රශ්නයක්. ඔවා කියන්නකෝ. වණ්ඩුගේ කාරණා. අම්මෝ.
ඊළඟට MC කියලා කෙනෙක් අහලා තිනවා ඔයාලා දෙන්නගේ ආදරයට දැන් කොච්චර කාලයක් වෙනවද මේ අවුරුද්දට අවුරුදු දෙකයි රුෂාන් මොහිනිගේ ළමයාගේ තාත්තා කවුද ඒ බබා කොල්ලෙක්ද කෙල්ලෙක්ද යා මේ කොල්ලෙක් ළමයා කොල්ලෙක් මම නෙමෙයි තාත්තා හේරත් අහලා තිනවා ලව් ස්ටෝරි එක එක අපි දෙන්නා අයගේ අක්කගේ ජොබ් එක එකත් කිව්වා මැරීඩ්ද නැ අපි තාම මැරීඩ් නැ ඊළඟට ප්‍රශ්න අහලා දෙනවා අක්කගේ ස්කූල් එක ගියේ කොහෙද කිව්වා සෙන් ජෝසප් ගර්ල්ස් ස්කූල් නුගේ ගොඩ තරුෂි නිකේගේ ෆැෂන් ගැන දැනගන්න ආසයි ෆැෂන් ගැන කියන්නේ මොනවද මං ගොඩක් හැබැයි Pinterest app එක තියෙන අනේක බල තමයි මං hair style දාන්නේ ගොඩක් ලාට ඇඳුම් match කරලා දින්නේ app එක බැලුවම අර නිකන් ඔළුවට idea එක ගෙන එහෙම තමයි ඊළඟ ප්‍රශ්නේ අක්කගේ ස්කූල් එක මොකක්ද Saint Joseph Girls School ගේ ගොඩ අක්කි බොයෆ්‍රෙන්ඩ් කීයක් හිටියද කීයක් හිටියද කීයක් හිටියද කින් මම ඔක්කොම කියලා දෙ මේ බොරුවට අහන්නේ මගේ ඉතින් අපි හැම මිස් කෝල් කාලේ ෆැස් දිනන අය පොඩි පොඩි ඒවා ඒ වගේ මටත් තිබුණා ස්කෝලේ කාලේදී ඒව තමයි ඉතින් ඒ එච්චර තමයි අපේ YouTube එකේ හැල තියෙන ප්‍රශ්න නේද අපි ඊළඟට Instagram එකට කට්ටිය දාලා තිබුණ මේ ප්‍රශ්න මොනවද කියලා බලන්න අපි බලමු Instagram එකේ අපෙන් අහලා තියෙනවා සුජිත් ඒජ් එක 23යි Yugi අහලා තියෙනවා how you gain weight Akki please give tips for your gain weight මම දෙගිය අවුරුදු ඉඳලා ගොඩක් ගේ මම හරිම කෙට්ටු වල මාව කලින් ඉඳන් දන්නේ කෙනා මාරම කෙට්ටු කෙනෙක් මෙන්න මෙහෙම කෝට්ටක් වගේ හිටියේ මමත් අපේ අම්මත් මේ මාව මහත් කරන්න පොඩ්ඩක් try කරා මට කිසි දෙයක් හරියන්නේ නැහැ හැබැයි මාස එක්ක වුණාට පස්සේ 2022 අවුරුද්ද මම මුලදී කෙට්ටුයි ආයේ ජනවාරි මාර්තු අප්‍රේල් වගේ වෙද්දි ටික ටික මහත් වුණා ආ මාත් එක්ක වුණාට පස්සේ මහත් වුණා ඒ කියන්නේ ඇත්තටම මට ගොඩක් වෙලාවට ඇත්තම කියනවා බඩගිනි වුණා අර ස්ට්‍රෙස් එකක් නැහැ හොඳට කන්න බොන්න පුළුවන් ඒක තින්දා තමයි මම හිතන ගොඩක් වෙලාවට මේ මහත් වෙන හේතුව තව එකෙන් කියලා තියෙනවා show us your wallpaper wallpaper එක මේක තමයි මගේ screen එකට දාලා තියෙන්නේ wallpaper එක මේක මේක wallpaper එක අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි your birthday මගේ බර්ත්ඩේ එක මේ මගේ සැම්බර් 30 මේ මගේ Instagram එකට අපි හින්දර මගෙන් අහන්නේ අර YouTube එකට අපි දෙන්නගේ නේද අහලා දෙන්නේ මගේ බර්ත්ඩේ එක දෙසැම්බර් 30 මෑගේ බර්ත්ඩේ එක සැප්තැම්බර් 19 මෙහෙම question but we are really like to see you new work from future you have a true kind heart thank you mihin Elina dala thiyenawa can you remember Akki your first drama school kale eken thamai Akkiwa mulinma dakke ow eka thamai oy first drama ek school kale ITN eke giye eka thamai mage drama ek Netuni what's your full name mage mulu namama thamai nam thunai thiyenne Nikita Angelina Raimas Raimas R-I-E-M-E-R-S How are you? Kela hitena mama godak hondi Malishi What is your favorite photo in your gallery?
ఫోటోస్ నా గొడాక్ తీనవ కెమతి ఏ ఒక్కడమ కెమతి ఓ ఒక్కడమ కెమతి తవ కౌద డాన్ కవిదు కేలా ఎక్కినే కేలా తీనవ ఐ అహింసక బిఎఫ్ ట గహన్నే బనిన్నే పౌ నెద్ద వెదగన ప్రశ్న ఏ మట గహన్నే బైన్ మట మమ్యా మట హింసా కరనో అతవల కరనో మునాత కేవన్నే పౌ నెద్ద అత్తడమ మ్యాత్ ఎక్క මට බයින් නැතුව මට දවස ගෙවන්න හරිම අමාරු දෙයක්. මොකද අදත් මගෙන් බැනුම් ආවා වාහනේට නැගගත්තේ මොකද මාමා. අයිස්ක්‍රීම් කන්න ගිහිල්ලා මෙයා එක අයිස්ක්‍රීම් මෙයා මොනවද ඩෝරියන් අයිස්ක්‍රීම් එකක් කෑවා. ඩෝරියන් අයිස්ක්‍රීම් මම මේ බ්‍රවුනිත් එක්ක අයිස්ක්‍රීම් කෑවා. ඒක කාලා එද්දි ඒ පාර කෙනා බබල් ගම් අයිස්ක්‍රීම් එකක් කන්න උන. මම පැනලා බැලලා එදගෙන ඇවිල්ලා වාහනේට නැගගත්තා. ඒ වෙද්දි මේ හැබැයි හැබැයි ඒ අයිස්ක්‍රීම් එක කන්න දුන්න තියෙන දා අද රැට මට අයිස්ක්‍රීම් එකක් කන්න අවසර දීලා තියෙන මෙයා. දවසට එකක් කෑවම ඕනම දෙයක් ඕනට වඩා ඕන්නේ. රැට එක ඔබට අදින් එන්නේ කිව්වා. ඊළඟ ප්‍රශ්න. Like you very much. කිසන් අහලා තිනවා කිසන් කියලා දෙන මං වගේ මලක් ගැන ඔයාට මොනවද කියන්න තියෙන්නේ උත්කෘෂ්ටයි මොන මලක්ද අර ඒ මල ගැන කියන්නේ ඊළඟ ප්‍රශ්න වලට යන්නම් What is your favorite perfume මගේ ෆේවරිට්ම පර්ෆියුම් එක තමයි ළමයි මගේ කොහෙලා කොහෙ ගියත් මගේ බෑගේ තියෙන මම ආසම සුවඳ තියෙන පර්ෆියුම් එක මොකද්ද ස්ට්‍රෝබෙරි පර්ෆියුම් එක නම් මතක නැහැ කොමල් ස්ට්‍රෝබෙරි ලව් එසෙන්ස් එකේ න මගේ ෆේවරිට් ළමයි මේක මාරම සුවඳක් තියෙන්නේ මේක මගේ සුවඳ කොහරි ගියා මගේ වාහනේ වුණත් මම ගාගෙන තියෙ දවස් ගානක් තියෙනවා අපේ හිමාෂා ප්‍රශ්නයක් අහලා තිනවා how much do you love nikki akki ඒක කොර මගෙන් අහලා තියෙ ඔව් මෙයාගේ Instagram එකට ආපුව මේ කිලෝමීටර වලින්ද මොනවලින්ද කියන්නේ ගොඩක් ගොඩක් කොහමද ගොඩක් ඔය හැම එකකින්ම ගොඩක් මීටර නම් මීටර ගොඩයි සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර ගොඩයි ඊළඟට ෂෙනුකි लसन विलायक देखिए ना मैं कालिंग कहता ही क्या लगती है ना बहितर रहते हो ना ऐसे अब कहो मत ये मत यार कुम ना है मत यार मिला ना है मामा कालिंग मेरा लसन नहीं थी हरी हरी मियां कावदत लसन है इच्छा है आप कावद देख के गमं हितोंने मुकद्दे मावा देख के गमारा फर्स्ट इम्प्रेशन पट्टा कादर अरे මම ආසේ වඩ තමයි What are the makeup products you use මගෙන් අහලා තියෙන්නේ මම ඇතර මේකප් පාවිච්චි කරන්නේ නැහැ මම ෆවුන්ඩේෂන් එකක්වත් ගාන්නේ නැහැ මස්කාරා ලිප් බාම් ඇතරනේ ඇතරනේ චෂිනි යන් කොයි හරි අනිවාර්යෙන් යන් කවිදු සංගියා ගියාමයි මෙයාව මං කැලේ අපි කොයි හරි යන් චෂිනි ළඟදී මං කොයි හරි සියෝ
how did you started your modeling career and what was your first pageant? Mama modeling mulimma patangada 2018 Miss and Mrs. Nobel Queen pageant එකට ගිහිල්ලා තමයි ඊට පස්සේ එකෙන් second runner up වුණාට පස්සේ තමයි මම දිගටම ඒ කියන්නේ clothing brand modeling පැත්තෙන් ගියේ ඒ ඊට පස්සේ අයිය බොන මදක්කේ පාර මේකටත් ඇවිල්ලා නිකිල්ලා ආලා අයිය බොන මට වඩා ඔයා තමයි දන්නේ මම බොන්නේ නැහැ කට්ටිය බොන්නත් එපා බෝරින් වෙලාවට කරන දේවල් අහලා තිනා බෝරින් වෙලාවට මම ඉතින් YouTube එකේ සින්දු අහනවා YouTube videos බලනවා පොත් කියවනවා පොත් කියවනවා ඒක තමයි මම කරන්නේ එන කම්මැලි වැඩ වෙනවා කරන්නේ කියන්නේ හරි හරි කොහොමද ඒක ඊට පස්සේ මගෙන් අහලා තියෙනවා මගේ eleven results and මම කරපු මේක මම කරේ කොමර්ස් මම results සමයි C2යි S1යි අක්කි ජෝසප් නේද අක්කි ෆොටෝස් වලට වඩා ලස්සනයි ගොඩක් ඇත්තට thank you home town එක හෝකන්දර අයියට තරහ යනවද අම්මේ ඔව් බුදුමම්මෝ ඔව් ඒ කියන්නේ මුල් මාස ගාන නම් මට එහෙම මම හිතුවේ මට තරහ යන්නේ නැහැ නේ මේ මොනසයට එහෙම ඔව් ගල දැන් බලන්න බොරු කියන්නේ එපා ඒක මම තරහ යන්නේ මම එහෙම තරහ ගන්න මොන උරන්න පිනවද මම මට තරහ යනවා වගේ මෙයා මේ කියන්නේ ඇත්තරම මෙයා මේ ඉන්න විදිහම තමයි ඔයගොල්ලෝගේ වීඩියෝස් වල ඉන්න විදිහ ජොලියෙන් ඉන්න මම මාත් එක්කත් මාර්ජල හැබැයි තරහ ගිය ඇයි තව අවුරුදු 3කට පස්සේ ඉපදුනේ නැත්තේ අවුරුදු 3කට පස්සේ අද 2003 ඉපදෙන්න තිබ්බා. එහෙම වුණා නම් එහෙම 2000න් පස්සේ කියලා අර හංගඩු ගහනවනේ ඒකයි. ඒකින් තමයි ගාන්ට තව නූලක් එහා මෙහා වුණා නම් 2000 පයින්නවා. ගාන්ට 2000 මැදින් ඉපදුනේ ඒකයි. 2000 දෙසැම්බර් තියනේ. ඒ කියන්නේ මම අපි අපිට දැනගත්ත තව මට සිරි 2000න් පස්සේ ඉපදුනොත් කියලා වෙනවා. බැලුම් ගහන්න දෙනවා කියලා. Do you guys fight? Yes. අපි අපි ආදරෙන් ඉන්නවා වගේම රණ්ඩුත් වෙනවා හොඳට රණ්ඩු වෙනවා හැබැයි ගොඩාක් දුර යන රණ්ඩු අපිට කියන්නේ මෙයා මට වැරද්දක් කරලවත් නැහැ තාම මම මෙයාට වැරද්දක් කරලා එහෙම රණ්ඩු වෙලා නැහැ අපිට තියෙන ති පොඩි පොඩි රණ්ඩු මෙයා පොඩක් පොඩි දේට රණ්ඩු වෙන කෙනෙක් කියන්නේ මට පොඩි දේට තරහ යනවා ඉතින් පොඩ ඒ තරහ යෑම දෙන්නම ඇයි ඇයි ඔය එහෙම කරන්නේ ඇයි මම අහන්නේ ඇයි ඇයි කියලාද මම අහන්නේ රණ්ඩු වෙනවා Say something about Lava Nayan. Akki, I wanna tell you, your acting was superb in Nehini. Thank you. Lava Nayya, gane kina na Lava Nayya ba hamle tine shooting or drama ke shooting wali tamai the. A character karana support taka dum na mata. Odo kollik. How did you start your modeling career? Have you and Kavindu met? What's the most lovable thing about your partner? Miyagi, mang
බලම දේ තමයි ඉතින් මම ගොඩක් කියා කරනවා රණ්ඩු වෙනවා කියන එකත් ඉතින් ආදරේ කරනකොට ඉතින් එන එක සාමාන්‍ය දෙයක් නේ රණ්ඩු වෙන්නේ තරහකට එහෙම මේ ගහම කිහිම නෙමේ අර සමහර මතවලටනේ Aki, what's your definition of a good relationship? Man hitanne denar denna therum gannona mulinma meya man karana deval therum gannona man meya karana deval therum gannona ඔයි දැන් මෙයා කියලා යනවනම් මම යාළුවෙක් එක්ක යනවා කියලා කොයි හරි මෙයා දැනගන්න ඕනේ ඒ මගේ විශ්වාසය රකින්න මෙයා ඇත්තට මේ යාළුවෙක් එක්ක ගිහිල්ලා මගේ යාළුවෙක් එක්ක බොරු කරන්න එපා දෙන්නට දෙන්න බොරු කරගන්න එපා එච්චර දැන් මෙයා කියලා යනවනම් යාළුවෙක් එක්ක මගේ යාළුවෙක් එක්ක යන්නේ කියලා මෙයා ඒ යාළුවෙක් එක්ක ගිහිල්ලා එනවනම් ඉතින් මෙයාට අවංක වෙනවනම් ඒක තමයි ඉතින් රිලේෂන්ෂිප් එකේ බොරු කරන්න එපා එච්චර රිලේෂන් මෙයාට ඉතින් ඔද යාළුවට ගිහුවත් හම්බෙලා තියෙන දියා හින්දා මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ What's the meaning of life? ඒක අහලා තියෙන්නේ අවිෂ්ක පෙරේරා. අවිෂ්ක පෙරේරා. Life එක කියන්නේ ඉතින් අනේ මන් දන්නේ නැහැ. ඒක හැම වචනෙන් කියන තේරෙන්නේ නැහැ ඉතින්. ජීවිතේ මේ හරිම බැනෑරු. ඉන්න වෙලාවේ සතුටින් ඉන්න එක තමයි ඉතින් ජීවිතය තුල කරන්නේ. hina වෙලා කාලා බීලා පන්නේ ඉන්න තරවින් teen pageant එකේ අයියා දිනපු mini title එකක් දිනපු mini title එක. ඔයාගේ mini title එක මෙයාගේ mini title එක තමයි Mr. Congeniality. ඒ කියන්නේ කට්ටිය අතර අපි හැර සුබදවම ඉන්නේ කියලා අපි pageant කරනකොට සමහරට මට මෙයා තව කොල්ලෙට jealous වෙන්න පුළුවන් උදව් කරන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ pageant ඇතුලේ. එහෙම නැතුව කට්ටිය අතර සුබදවම එහෙම ඉන්නේ title එක තමයි ගොඩක් congeniality කිව්වම දන්නේ නැහැ. ඒක තමයි ටයිටල් එකේ මීනින් එක. ඔබ දැනන්න ඉන්නේ නැහැ ගන්න. ඒක තමයි ඒ ටයිටල් එකේ මීනින් එක. කට්ටිය අතරම 15 දෙනෙක් හිටියා. කට්ටිය අතරම සෝදම් හිටියේ. මගේ මේ ටයිටල් එක මෙයා කියන්නේ කොහොමවත් ෆස්ට් රනර් අප් වුණා. ඔව් මිස් ටීන් ෆස්ට් රනර් අප්. ඒකෙන් පස්සේ මිනි ටයිටල්ස් වල හම්බුණා. ටැලන්ට් එකේ තේස. ටැලන්ට් එකේ තර්ඩ් වුණා. ටැලන්ට් එකට කරේ ඩාන්ස් එකක් ෆයර් අන්තිමට ආවා ටැලන්ට් එකෙන් තර්ඩ් මිස් ෆොටෝජෙනික් වුණා එච්චරයි මගේ මෙන්ට අයියා සරයිද ඔයාලා රණ්ඩු වෙනවද අනේ කියනවා වගේ ගොඩක් සරයි සරම 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 සරයි මෙයාගේ බොරු ඔයගොල්ලෝ හිතන්න එපා මම මේ මේ හිම හිම එහෙම තමයි මේ ජොලින් ඉන්නා වගේම ගොඩක් සරයි මම ඇත්තටම සීරියස් අවංකවම උත්තර දෙන්න සරයි ඔයා රණ්ඩු වෙනවද ඔව් රණ්ඩු වෙනවා රණ්ඩු වෙනවා වගේම ඉක්මනට යාළු වෙනවා ඕ බෑ ඒ කියන්නේ මොකක් හරි වැරද්දක් වුණොත් බයිනවා ඊදී දේවල් වෙනවා හැබැයි ඉතින් මේ පොඩි වෙලාවයි හැබැයි මමත් කියන්නේ අනිවාර්යෙන් රිලේෂන්ෂිප් එකකදී රණ්ඩු වෙන එක සාමාන්‍ය දෙයක් අර පුළුවන් තරම් ඒ ඉක්මනට ඒක විසඳගන්නයි දෙන්නම බලන්න ඕනේ ඒක තමයි වැදගත්ම දේ ඒ කියන්නේ අපි රණ්ඩුනොත් දවස් ඉවර වෙන කලින් ඒක ගැන කතා කරලා ඒක විසඳගෙන ඉවර කරගන්න පුළුවන් නම් අන්න එතන හොඳයි. ඒක තමයි වෙන්නත් ඕනේ. ගොඩම විශේෂ දේ පුළුවන් නම් අමාරු ඇති ඔයගොල්ලන්ට කරන්න. දැන් අපි දෙන අද දෙයකට රණ්ඩු වෙනවා කියන්නකෝ. ඒ රණ්ඩු වෙන දේ පුළුවන් නම් මේ එතනින් අමතක කරලා දාන්න. යාළුනාට පස්සේ. ආයි මේ ඒක ගැන කියලා බයින්න එපා. ඊළඟ ප්‍රශ්න අක්කගේ සතුටම දවස ඇන් දුකම දවස අයියගේ සතුටම ඇන් දුකම දවස ඔවා මුලින්ම කියන ඔයාගේ සතුටම දවස සහ දුකම දවස සතුටුම දවස ඒ කියන්නේ මම මේ අවුරුදු ගාන කියන්නේ මම කොහොම හරි අද
කලින් හිටියට වඩා මම දැන් ජීවත් වෙන විදිහ ගොඩක් වෙනස්. ඒ කියන්නේ මම මොකද මීට කලින් රිලේෂන්ෂිප් වලින්ම ලොකුවට හිටපු කෙනෙක් නෙමෙයි. එහෙම මීට කලින් ඔය එහෙම තිබිලා නැහැ. ඉතින් මේ අවුරුද්ද මට يعني මෙහෙම මට පාර්ට්නර් කෙනෙක් ඉන්නක මට හරි වෙනස්ම දෙයක්. ඉතින් මේ අවුරුද්ද මගේ ජීවිතේ මේ ගෙවිච්ච අවුරුද්ද. ගිය අවුරුද්ද තමයි මම හිතන හොඳම අවුරුද්ද. ඒ අවුරුද්ද හැම දවසක්ම මට සතුටුම දවසක්. දුක්කම දවසක් කියන්න يعني මේ හැබැයි විශේෂයෙන්ම මට කැමති වෙච්ච දවස මට කවදාවත් අමතක වෙන නැති දවසක් දෙසැම්බර් 31 ගිය අවුරුද්ද. ලෙෂර් වර්ල්ඩ් එකේ තමයි මම මෙයා මට කැමති කියලා මම කන්ෆර්ම් කරගත්තේ. මම දැනගත්තේ හරියටම. ඉතින් දුක්කම දවසක් කියන නම් එහෙම දවසක් නෑ. ඒ කියන්නේ දුක ඉතින් අර එක එක ලෙවල් වලට තියෙනවනේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් මම කියලා නෑ මට කවදාවත් දුක දෙල්ලා නෑ. දුක දෙල්ලා තියෙන්නේ දුක් දවස් තිබිලා තියෙනවා ඕන තරම්. ඉතින් එහෙම ඕන තරම් දුක දවස් තිබිලා තියෙනවා නම් අර මේක තමයි දුක්කම දවස කියලා මට කියන්න බෑ. ඒ කියන්නේ මොකද ඊට වඩා දුක දවස් වල ඉස්සරහට එන්න පුළුවන්. මං කියන්නේ එහෙම වෙන්න එපා. ඒ මං කියන්නේ උනාට ඉස්සරහට ඊට ඒ දුක දවස් වල දුක දවස් වලට වඩා දුක දවස් ඉස්සරහට එන්න පුළුවන්. මේකට කාලෙකට එහෙම මේක නෑ මට දුකම දවස් කියන්න තරම් එහෙම කියන්න දවසක් නෑ. එච්චර මට අවශ්‍යම දේවල් නැති වෙලා නැහැ මෙච්චර කාලෙකට. අපි මොක කර දෙන්න කියලාද අපිට දුක දෙන්න. ඉතින් දුකම දවස් කියලා අක්කගේ සතරම දවසන් දිනවල සතරම දවස මගේ සතරම දවස තමයි. ඒ කියන්නේ මම ගිය අවුරුදු 2019 පස්සේ වගේ ගොඩක් ඔය හිතින් අපි ආසයිනින් එක සතුටින් ඉන්න හැමදාම. ඒ කියන්නේ අපේ රිලේෂන්ෂිප් එකේ ඉන්නවා නම් මෙයාගේ මට කිසි ස්ට්‍රෙස් එකක් නැත්නම් අපි ආසයිනේ එකට මෙයා යන තැනගෙන බයක් නැත්නම් මෙයාට එළියට මෙයා යාළුවෙක් කියනකොට මගේ හිතට අර දැන් අතරම කියන අඩුවත් එක දිහා මට ස්ට්‍රෙස් එකක් නැතුව ඉන්න මට අර මම ඩ්‍රීම් කරලා තින මම ගොඩක් වෙලාවට 2019 පස්සේ වගේ මම ගොඩක් වෙලාවට රැට ඕන තරම් අඩව ඇති මම කියන්නේ මට මේ වගේ කෙනෙක් හම්බුනා නම් මට මෙහෙම ට්‍රීට් කරන කෙනෙක් හම්බුනා නම් කියලා මම හිතලා ඇති. ඒ වගේම කෙනෙක් මට හම්බුනා 2021 දී. ඉතින් 2021 ඉඳලා මේ දවස් වෙනකන් මට ජීවිතේ හැමදාම සතුටුම දවස තමයි. ඒක තමයි. දුකම දවස මම දන්නවා. ඔව් දුකම දවස මේ අපේ තාත්තා නැති වුණ දවස. ඒක තමයි 2021 සැප්තැම්බර් 23. ඒක තමයි මගේ ජීවිතේ දුකම දවස. ඔක්කොම ප්‍රශ්න ඉච්චරයි එනන්නේ. අහලා තිබ්බ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඉතින් මේක ටිකක් චුට්ටක් දිග වීඩියෝ එකයි අපේ ඉන්ටර්දානේට වඩා. එහෙනම් Q&A එක මෙතන ඉවරයි. අහලා තිබ්බ හැම එකකටම වගේ උත්තර දුන්නා අපි. ඔයගොල්ලන්ට තව මොනා හරි ඔපෙන් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ මොන කමෙන්ට් එකද රිප්ලයි කරන්න? ඔව්. එහෙම නැත්නම් ඊළඟ වීඩියෝස් වලදී කියන්න. ඔව් අපි ඊළඟ වීඩියෝස් වලදී හරි ඒවට උත්තර දෙන්නම්. ඔයගොල්ලන්ට ඕන තියෙන ප්‍රශ්නයක් අහන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා ඉන්නම්. ඉස්සරහට තව වීඩියෝස් ගේන්න බලාගෙන ඉන්නවා. ඕගොල්ලන් ඉල්ලන අපේ ලව් ස්ටෝරි එකත් අපි දෙනවා අනිවාර්යෙන් වීඩියෝ එකකින්. ඉතින් දිගටම අපේ වීඩියෝස් බලන්න. ඔයගොල්ලන් අපේ වීඩියෝ එක බලන්න මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලන්ට හිතන ඕන දෙයක් share කරන්න. ඕන කෙනෙක් comment කරන්න අපි comments කියවනවා. මේ වැදගත්ම දේ අලුම news එකක් තියෙනවා. අපි දෙන්න Facebook page එකක් හැදුවා Don and Nikki කියලා. ඔයගොල්ලන්ට ගිහ Facebook එකේ search කරන්න Don and Nikki කියලා. අපි දෙන්නගේ ෆොටෝ එකකුත් එක්ක එයි. ඉතින් ඒ දෙයි තාම නම් වැඩි උකුත්ම දාලා නැහැ මේ ළඟදිම හැදුවේ. අපි දාලා නැහැ තාම. ඉතින් ඒකෙත් අපි දාන අපේ ෆොටෝස්. ඔව් ෆොටෝ අපේ ෆොටෝස් එම ගන්දි එහෙමේ ගිහිල්ලා ගන්න ෆොටෝස් ඔක්කොම මේකේ අප්ලෝඩ් කරනවා. තාම මේකේ ලින්ක් ඔක්කොම මේක ෂෙයා කරනවා. පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා තව අලුත් වීඩියෝ එකකින් එන්නම්. බයි.